Peduruhewa multi channel lekete nevathathabo saadharen piliganna mama hari maasai nayoth ekka ekathu vela vihilu thalu karamin inna ithin attatama issellama ape taathage malli hemotama kalin nathi uda apita ithin hari dukai ඔක්කොම ගිහිල්ලා අවුරුදු 40ක්ද කොහේ ඔක්කොම ගිහිල්ලා දැන් මලගෙදර ඉන්නවා ඊට වැඩි මල් හත් දෙනෙක් පවුලේ ඉන්නවා ඉතින් එයා නැති වෙච්ච එක ගැන හැමෝම හරි දුකෙන් හිටියේ මම මලගෙදර ගියා ගිහිල්ලා පොඩි කතාවක් කරනකොට කිව්වා ඉස්සරහින් තට්ටය කට්ටය පස්සෙන් තට්ටය මොට්ටය කියලා තිබුණේ මලගෙදර හිටියේ අනාන හැමෝම hina වෙන්න ගත්තා මොකද අපේ මාමගේ තියෙන්නේ පස්සෙන් තට්ටේ නැන්දා ප්‍රින්සිපල් කෙනෙක් උනත් නැන්දට hinaව නවත්ත ගන්න බැරි වුණා නැන්දගෙන් මල්ලි තමයි නැති වුනේ ඉතින් ඒක කවුරුත් ඒක වැරද්දක් විදියට දැක්කේ නැහැ. ඒගොල්ලන් හැමෝම නැන්දලා මට කිව්වේ අනේ දුවේ ඔයා මේ මලගෙදර ආපු එක හොඳයි. හැමෝම හරි දුකෙන් හිටියේ. ඔයා ඇවිල්ලා හැමෝම හිනස්සුවා කියලා. මම ඒ තරම් දුරට හිතුවේ නැහැ. නමුත් ඉතින් දුක් කියලා වැඩකුත් නැහැනේ දැන් කියලා. හැමෝම අර තිබුණ තත්ත්වය එතන වෙනස් වුණා. මං කියන්නේ දුක්ුනේ නෑ කියන එක. ඒක නෙමෙයි අර දුකෙන් තැලිලා පෙලිලා විඳවගෙන හිටපු එක මොහොතකට නතර වුණා. ඉතින් ඔය වගේම දවසක අපේ තාත්තා මොකක් හරි පොඩි දෙයකට තරහ වෙලා ගෙදරින් ගිහිල්ලා. තාත්තාව සොයනවා සොයනවා හම්බ වුණේ නැහැ. තාත්තා ගිහිල්ලා ගමේ බටපොලේම ගිහිල්ලා. පස්සේ මං ඉක්කඩුවේ නැන්දට කෝල් කරලා ඇහුවා නැන්දේ අපේ තාත්තාවද අනේ දුවේ නෑ කිව්වා මං වෙච්ච සිද්ධිය කිව්වා දැන් ඉතින් තාත්තාව සොයන හැමෝම ඉතින් කොහොම හරි තාත්තා තවත් නෑ ගෙදරකට ගිහිල්ලා ඒ කට්ටිය මට කතා කරලා කිව්වා තාත්තා මෙහෙ ඉන්නවා බය වෙන්න එපා කියලා පස්සේ අපි ගිහිල්ලා එක්කගෙන ආවා කලින් මගින් ඉක්කඩුවේ නැන්ද ඇහුවා දැන් නැතිලා නම් මොනවාද කරන්නේ කියලා මං කිව්වා ඉතින් පත්තරේවක්වත් දාන්න ඕන කියලා ඊට පස්සේ තාත්තා හම්බුණාට පස්සේ නැන්දට කෝල් එකක් දුන්නා නැන්ද මේ තාත්තා හම්බුණා කියලා නැන්ද ඇහුවා දුවේ පත්තරේ දැම්මද කියලා මං දාලා තිබුණේ නැහැ නමුත් මං කලින් කිව්වනේ පත්තරේ දානවා කියලා නැති වුණා කියලා දැන් ඒකට මොකද ඇහුව කරන්නේ මංග තව ඇඩ් එකක් දානවා නැති වුණා සහ සම්බ වුණා කියලා. ඉතින් අපේ නැන්දලට හරි hinaය වගේව කිව්වහම. තවත් එකක් වුණා. මගේ මහත්තයා එක එක්කෙනාගේ කේලම් මත තමන්ගේ වාසියට ෆැක්ටරි එකේ හිටිය අය කියපු දේවල් නිසා අපේ මල්ලිත් එක තරහ වුණා. අපේ මල්ලි පාවිච්චි කරන්නේ කෙලින්ම පේදුරුහෙව කියන කෑල්ල. ඊට පස්සේ මහත්තයා මාත් එක තරහ වෙලා කිව්වා ඔයා පේදුරුහෙව නම් අයින් කරන්න ඕන පේදුරුහෙව පාවිච්චි කරන්න බෑ මාත් එක ඉන්නකම් ඉතින් මං කිව්වා එයාට පේදුරුහෙව කියන්නේ මං උපදිනකොටම රැගෙන ආපු නම අපි වෙන රටකට ගියත් කොහේ ගියත් ගොඩක් අය අහනෝ ඕගොල්ලන් ඔරිජිනල් බටපොල නේද මොකද පේදුරුහෙවලා පටන් ගන්නෙ බටපොලෙන් කියලා ඉතින් මමත් හරි මාසා ඒක හන්දා පේදුරුහෙවත් එක්ක නම කියනකොට ගොඩක් අය ඒ නමට සලකනවා අපේ බාප්පගේ තමයි පීච් විලියම් සිල්ලා ප්‍රථම ධීවර ඇමති ඉතින් කවුරුත් හොඳනේ දන්නේ ඒගොල්ලන් ගැන නූගත් කට්ටියත් නෙමෙයිනේ ඉතින් මම කිව්වා පේදුරුහෙව තියෙන්නේ මගේ නමේ ඉස්සරහම කෑල්ලට
මගේ නම පටන් ගන්න පේදුරුහ වගේ. ඉතින් මට ඒක අයින් කරන්න බැහැ. ලියලා බැලුවත් ඒක අයින් කරන්න බෑ. ඔයා මේ වගේ දෙයක් කරනවා නම් මට කරන්න පුළුවන් එකම දේ නමේ අගට මම දාගෙන තියෙන ඔයාගේ නම අයින් කරගන්න එක විතරයි. ඒ නම නම් ඕන වෙලා අයින් කරන්න පුළුවන්. නමක් එකතු කරන්නත් පුළුවන් අන්තිමට හන්ද තියෙන්නේ. මං ඒක කිව්වම එයා මොනවක් කිව්වේ නැහැ. තරහ වුණෙත් නැහැ මොනවත් කිව්වෙත් නැහැ. මං ඕක අපේ පේරාදෙණිය ඉන්න නැන්දට කිව්වා. අයියෝ නැන්දා hina වෙච්ච තරමයි. බුවේ ඔයා ප්‍රශ්න විසඳන්න හරීම ලේසි විදියට. ඔයා ලෝය කෙනෙක් වෙන්නකෝ. කියලා ඔය වගේ ඇත්තනම් පවුලේ කට්ටිය හරිම ආසයි මං ගිහාම මේ කියන දේවල් හන්දා. මට තාම මැවිලා පේනවා. නැන්දලා කොහොමද ඒ විදියට hina වෙන්නේ කියලා. ඉතින් ඔය කියපු ජිනාදරි නැන්දගේ මලගෙදර දවසේ අපි යනකොට මම ඈත ඉඳලා බලන් හිටියාම මම හැමතිස්සෙම නැන්දගේ පුතා දිහා බලනකොට දොරකඩ බලනකොට නැන්දගේ පුතයි එයා බැඳපු හිටියා දෙන්නම ડોක්ටර්ස්ලා ඒ දෙන්න හිටියේ මම දැක්කොත් දෙන්නම අත් දෙක එකහු කරගෙන ඉන්නේ නැති වෙලාවල් ඇති කවුරු හරි මම දකින්නේ හැමතිස්සෙම කවුරු හරි පිළිගන්නකොට වෙන්නේ නැති මල් ළඟට ගිහින් කිව්වා මං හිතන් හිටියේ ওই දෙන්නම මේ ඉටි රූප දෙකක් කියලා ගෙනාපු මොකද මං දකින හැම වෙලාවෙම අත් දෙක මෙහෙම තියාගෙන හිටියේ කියලා මලගෙදර අතර දෙන්නටම හිනහත් ගියාමට ගුටි කණ්ඩක් තුනක් ඉතින් ඔය වගේ මලගයක් තමයි දුක් වෙන්න ඕනේ ඒතර කොහොම හරි ඒතන ඒ දුකෙන් පොඩ්ඩක් හරි මිදෙන්න මට එන්න කියලා හැම නෑයෙක්ම කියනවා. තවත් ඉනායන විලු කතන්දර තියෙන එක එක්කෙනාගේ පොඩි කාලේ. මගේ නෑ වෙන අක්ක කෙනෙක්. එයාගේ ගෙදරට පිටිපස්සෙන් බල්ලෙක් පැනලා අර දොර කොටස් දෙකක් තියෙනකොට දොර උඩින් නැගලා කුමාරි පැනලා කෑම පෙඩලලා තියෙනකොට අක්කට තරහ ගිහිල්ලා අක්කා ගහලා තියෙන බල්ලට. බල්ලට එක පාරක් ගැහුවාම බල්ලා දුවලා තියෙනවා. හැබැයි බල්ලට වදින එක නෙමෙයි අක්කා ඒ අක්කා ඒ ගහන ගමන්ම වෙන වචනයක් කියලා තියෙනවා තරහ ගිහිල්ලා. ඒක එච්චරම නරක වචනයක් නෙමෙයි. ඉතින් ඒත් මං හිතන්නේ මම මේක මෙතනදි කියන එක හරි කියලා. ඉතින් ඒක ඉවරයි කියලා අක්කා හිතුවේ. නමුත් ඊට පස්සේ රාගම ස්ටේෂන් එකේ ඉන්නකොට අර බල්ලා ආවලු ස්ටේෂන් එකට. ඉතින් අවුරුදු එකමාරක විතර ඒ අක්කගේ පොඩි දුව අඳුරගත්තලු අර බල්ලාව. බල්ලාව අඳුරගෙන අර අක්කා එදා කියපු වචනේ හිතේ තියාගෙන ඒ වචනේ කියලා කෑ ගැවුවලු අන්න අර බල්ලා ආවා කියලා. ඉතින් දැන් එයාට කරගන්න දෙයක් නැතුළු මිනිස්සු ඔක්කොම බලනවලු ඒ වචන කී කී කෑ ගහනවලු මෙයා කටවහන්න හැදුවම පොඩි එකේන තව අයියෙන් කෑ ගන්නවලු මං ඒව එක අඳුරනවා ඒකම තමයි කියලා අර නමම කී කී කෑ ගහනවලු ඒකයි පොඩි වචනයක් හරි පොඩි ළමයෙකුට ඇහෙන්න කියන්න එපා කියන්නේ එයා කටවහන්න අර වැඩිපුර කෑ ගැහුවලු පෙරලි ඒ බල්ලම තමයි ඒක එකයි තවත් දවසක් පොඩි ළමෙක් එයාගේ නෑ වෙන මල්ලිට හොඳටම ගහලා ගැහුවාම එයාගේ අම්මා ඇවිල්ලා එයාට හොඳටම ගැහුවා ඇයි මල්ලිට ගැහුවේ කියලා. ඉතින් එයා අඬන්න කිව්වා එයාත් පැත්තකට වුණා අඬන්න දෙන්නම අඬනවා දැන් හොඳටම. පස්සේ අර ගහපු එක්කෙනාගේ විමසලා බලනකොට ඇයි ගැහුවේ කියලා ටික වෙලාවක් ගිහිල්ලා එයා කිව්වලු මං සෙල්ලම් ගෙයක් දාලා තියෙන්නේ ළමයි දෙන්න බොහොම අමාරුවෙන් නිදි කරේ මට උයන්නක් තියෙනවා රෙදි හොදන්නක් තියෙනවා ඔක්කොම කරන්න තියෙනවා මෙයාට මං හැමතිස්සෙම කෑ ගහන්න එපා ළමයි ඇහැරෙයි කියලා
අනි බලන්න එයා ඉඳලා තින එයාගේ මනෝලෝකේ. එයාට ගැහුවට එයාගේ අම්මා අදටත් අඬන වතක් වුණා. මේවා ඉන් ගන්න දෙයක් තියෙනවා නම් ඕගොල්ලන් ගන්න. නමුත් hina වෙන දේවලුත් මෙතන තියෙනවා. එක්කෙනෙක් 12න් 15 කුඩා දරුවෙක් අවුරුදු 12න් 15. ඊදර අනිත් අය කොහොම ලොකුයි අවුරුදු 12න් ඉහළ. මෙයා දවසක් කෑ ගහලා කිව්වලු ටිකට් ගන්න ගියාම ස්ටේෂන් එකේ අනිත් අයට එකක් ගන්නවා නම් මනත් උනේයි මට විතරක් බාගේ කියලා පෙරලි පෙරලි අඬන්න ගත්තා ස්ටේෂන් එකේ මටත් එකක් ගන්න ඕන කියලා. ඉතින් ওই විදියට hina යන දේවල් තවත් තියෙනවා. තවත් හිතා ගන්න බැරි දෙයක් තියෙනවා. ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ડોක්ටර් කෙනෙක්, එයා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නම කියන්නේ නැහැ. නමුත් එයාගේ පුංචි කාලේ ආසාව කෝම් පිට්ටු තම්බන එක. නිවාඩු කාලේට ගියාම මම හැමදාම කෝම් පිට්ටු 750ක් තම්බන්න ඕන. ඒ එක දොස්තර කෙනෙක්. එයා බැන්දේ දොස්තර කෙනෙක්. තවත් එක්කෙනෙක්, එයාට ඕන කරන්නේ හැමතිස්සෙම අර වලක් හරලා වල ලී කෑල්ලක් තියලා තව ලී කෑල්ලකින් වීසි කරලා කොච්චර දුර ගියාද කියලා මනින්න එක. අනේ එයා කරන්නේත් ඔපරේෂන්ස් තමයි පුංචි ළමයින්ට. ඉතින් ඔය වගේ හිතා ගන්න බෑ. දැන් මේ තත්ත්වෙ වෙලා පොඩි කාලේ ඒ හැසිරීමේ දෙයක් මේ ලොකු වුණාම ඒ රස්සාවට බලපෑවද කියලා. ඇත්තටම මට නම් ඒක බලපෑව කියලා මන් දන්න. මම පුංචි කාලේ ඉඳලම හරි මාසයි වවන්න මං කරන්නේ ගෙදරට ලීක්ස් කෑල්ලක් ගෙනාවත් ඒ අට කෑල්ල හිටවනවා, මුල කපනවා, අඟල් දෙක තුනක් උඩට තියලා ඒ කොටස හිටවනවා. පස්සේ සුප් හදනකොට එහෙම ඒව ගන්නකොට හරි රහයි. තක්කලි කෑල්ලක් කපලා දානක අම්බට ඇට කෑල්ලක් කපලා දාන ඒ ඇටවලින් එන පැලවලි කරල්ලාව මං හරි ආසයි. ඒක වෙන්නේ මං පැල කොහොබත් වගේ දේවල් අපනානය කරන්න ගත්තේ. තවත් දෙයක් මං කියන්නම්. එක දවසක දෙන්නෙක් යනකොට බයිසිකලේ කැඩිලා අයියයි මල්ලි බයිසිකලේ ලනුවකින් ගැට ගහගෙන දෙන්න පැදගෙන යනවලු. බීප් මිනිස්සෙක් හරියට මැද්දේදී අහුවෙලා දෙන්න එයාව බේරන්න ගිහිල්ලා වෙලා තියෙන්නේ අර ලනුවේ අරයා තනි කර ඇතිලා. ඉතින් දැන් හරි ප්‍රශ්නයලු ගෙදර යන්නේ. ගමේ මිනිස්සු කෑ ගහගෙන ආවලු මේගොල්ලන් ගෙදර දුවලා. පස්සේ ගෙදර කොට ගිහලා සෙනෙක් කෑ ගහනකොට ඒගොල්ලන්ගේ අම්මා කරලා තියෙන්නේ වන් ගෙඩියට මහායියෙන් ගහනවලු. මේ දෙන මොර තියෙති අඬනවලු. හොඳයි නේද? ආයෙත් දවසක හමු වෙමු.